රාජපක්ෂ මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පරිගණක සංගමය ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ඇත්තටම මේ විවිධ සංගම් ගැන විවිධ සංගම් එකතු වෙලා මේ ගිවිසුම් ගැන අපි ඇත්තටම කාලයක් තිස්සේ අවුරුදු දෙකමාරක් විතර කාලයක තිස්සේ ඉඳන් ඉංජිනේරු සංගමයත් ඒ වගේම ඒකාබද්ධ වෘත්තීය සංගම් ව්‍යාපාරය සමගත් එකතු වෙලා කටයුතු කරා ඉතින් ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනේ මේ රජේ වෛද්‍ය නිලධාරි සංගමය මේ වෙලාවේ මේ ඉදිරිපත් කරලා තියෙන අදහස ඉතාමත් කාලෝචිතයි මොකද අපේ රට ඇත්තටම ගොඩක් පසුබෑමකට ලක් වෙලා තියෙන මේ ජාතික ප්‍රතිපත්තියයි නැතිකම නිසා විවිධ ශේෂ්ත්‍රවල මම හිතන්නේ ජාතික ප්‍රතිපත්ති සමාරය වගේ තියෙනවා සමාරය වගේ අඩුපාඩුකම් තිබෙනවා නමුත් විශේෂයෙන් මේ වෙළඳාම පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ තියෙන ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නිසා අපි ඇත්තටම පෞගේ කාලවල එවලම්බුණු ගිවිසුම් වලින් අපිට වාසිය වලට වඩා අවාසි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම වාසිය කෙසේ වෙතත් අඩුම ගන්න තරමේ අපිට වෙන අවාසිය එහෙම නැත්නම් රටට ඇති හානිකර තත්ත්වය අඩු කර ගැනීමට මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් ඉතාමත් අවශ්‍යයි. එම නිසා ඇත්තටම අපි ශ්‍රී ලංකා පරිගණක සංගමය හැටියට මේ මේ ගෙන ව්‍යාපාරයට විශේෂයෙන් මේ මේ ආරම්භ කරපු ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන්ම අපේ පූර්ණ සහයෝගය ලබා දෙන බව මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඇත්තටම මම කියන කැමති මේ අපේ තියෙන මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ පැත්තෙන් සමහර වෙලාවට විවිධ රජයේ ආයතන මගින් පෙන්වා දෙන්න හදනවා මේ ශාස්ත්‍රයේ විශේෂයෙන් වෘත්තිකයන්ගේ අඩුපාඩුකමක් තියෙන බව. හැබැයි එහෙම වෘත්තිකයන්ගේ අඩුපාඩුකමක් තියෙන බව සඳහන් කරාට අපි ඒකට ඒ අඩුපාඩු හදාගන්න අපිට කරන්න ඕනේ මේ රටේ ඉන්න තරුණ පරපුර ඒ ශාස්ත්‍රයට යොමු කරලා ඒ අඩුපාඩුව මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති තුලින් අපේ අවශ්‍යතාවයට සරිලන වෘත්තිකයන් ප්‍රමාණය බිහි කර ගැනීම. ඒ නිසා අපි හිතන්නේ නැහැ මේ ගිවිසුම් මගින් සේවා ලිහිල්කරණය තුලින් විශාල ප්‍රොපෝෂන් විදේශ වෘත්තිකයන් මේ රටට ගෙනල්ලා අපේ තරුණ තරුණයන්ට ඉදිරි හොඳ අනාගතයක් ලබාගත හැකි අවස්ථාවන් ඒ මගින් අවහිර කිරීම කාලෝචිතයි කියලා. ඉතින් අතන මේ ගිවිසුම මම හිතන්නේ ඉතාමත් මේ වගේ ජාතිය ප්‍රතිපත්තියක් ගෙන යෑම ඉතාමත් වැදගත්. මොකද අපි දැකලා තියෙනවා අතනම සමාජලාට අපි බාණ්ඩ මිලදී ගන්නකොට සේවා ගන්නකොට කිසිම ප්‍රතිපත්තියක් නැතුව අනවශ්‍ය දේවල් අනවශ්‍ය රටවල් වලින් මිලදී ගන්නවා. උශාෂයෙන් කතා කරොත් මුදුකාංග මිලදී ගැනීම ගත්තොත් එම සමාන රුපියල් බිලියන ගණන් වලින් මුදුකාංග විශේෂ විදේශ රටවලින් ගන්න ව්‍යාපෘති තියෙනවා. මේ රටේ තියෙන මුදුකාංග වෙනත් රටවල් වල විශාල ආයතන වලින් ලබා ගන්න අවදී. ඉතින් අපිට ඇත්තටම අපිට නැති දේවල් ගන්නවා මිසක් අපිට තියෙන දේවල් විශේෂයෙන් වෙනත් රටවල් වලින් අපේල් ලබා ගන්න දේවල් අපි වෙනත් විදේශ රටකින් ලබා ගන්න. ඉතින් ඒක මොකද උදාහරණයක් අපිට ඇත්තටම කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියන්නේ. ඉතින් මේ 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 සඳහා මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අපේ සංගමයේ සියලුම සමාජිකයන්ගේ සහයෝගය මේ ජාතික ප්‍රතිපත්තිය රජයට ගෙන ඒමට බල කිරීමට අපි සියලු දෙනා ඒක රාශිය වෙලා කටයුතු කරන බව මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.